නිපා වෛරසය ප්‍රධාන වශයෙන් වවුලන්ගේ මලමූත්‍රා මගින් පැතිරෙන්නක්. මීට අමතරව ඌරන් මගින්ද මෙම රෝගය ව්‍යාප්ත විය හැකි. මනුස්සයාගෙන් මනුස්සයාටත් බෝ වෙන්න පුළුවන්. උණ, අඟපතර උදාව, ඔළුව කැක්කුම් වගේ ඒවා එන්න පුළුවන් මුල පළවෙනි දවස් දෙක තුනේ. හැබැයි 10%කට වගේ කොටසකට රෝග ලක්ෂණ මතුවෙන්නේ නැතුව තියෙන්න පුළුවන් මුල කාලේ. එතකොට ඒගොල්ලන් කෙලින්ම යන්නේ දැඩි සත්කාර ඒකකේ තමයි ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ. ඌරන් ලෙඩ වෙලා ඉන්නව නම් සහ වවුලන දෂ්ට කරපු පළතුරු ඒවා කෑමෙන් වලකින්න ඕන මේකෙන් බේරෙන්න නම්. යම්කිසි ආසාදිත පුද්ගලයෙක්ගෙන් පැතිරීම සිද්ධ වෙන්නේ තාමත් ළඟින්ම ඇසුරු කරන කෙනෙකුට විතරයි. නැතුව කොවිඩ් වගේ වාතය හරහා සම්ප්‍රේෂණය ඩිසීස් එකක් නෙමෙයි. මේ වන විට අසල්වැසි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ නිපා වෛරස ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 2 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පාසල් ඇතුළු රාජ්‍ය ආයතන වසා දමමින් පොදු ප්‍රවාහන සේවාද අත්විටුවා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමටයි ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන ඇත්තේ. එවන් පසුබිමක ශ්‍රී ලංකාවේද මේ පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. වෛරසය අඳුනා ගැනීම සඳහා අවශ්‍ය විශේෂිත කට්ටල ගන්නවා ගැනීම සඳහා දැනටමත් පියවර අරන් තියෙනවා.